කළුතර දීමිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සැකකරුවන් 4 දෙනා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනු ලැබුවා. ඒ දැඩි ආරක්ෂක රැකවල් මැදයි. මියගිය දැරිය අදාළ හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙසින් කටයුතු කළ පුද්ගලයායි මෙලෙස අද දින අධිකරණයට රැගෙනු ලැබුවේ. මේ අතර සැකකරුවන් අද දින අධිකරණයට රැගෙන එන විට මියගිය දැරියගේ මව ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. මියගිය දැරියට සාධාරණයක් ඉටුකර ලෙසත් අදාළ පොලිස් විමර්ශන නිසියාකාරව සිදුකන ලෙස ඉල්ලමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වුණා. නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ අපට සැකයක් තිබෙනවා. එනිසා මේ දැරිය සම්බන්ධයෙන් යම් යම් යගේ විරෝධතා තිබුණත් විවේචන තිබුණත් මේ දියණියක් අපේ රටේ අවුරුදු 16 ඩුවකෙන් ළමයෙක්. එනිසා මේ දැරිය යම් මරදක් කරත් අපි අය වෙනුවෙන් නෙමෙයි කතා කරන්න ඕනේ මේ සමාජයේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව. අපරාධය කරපු කරුවන් සම්බන්ධයෙන් වැරදිව නීතිය ක්‍රියාත්මක කරන වෙලාවට කලාවට මේ බඳු ආකාරයේ සමාජ අපරාධ සිදුවෙන බලපානම දෙමෝපියන්ගේ දරුවන්ගේ තමන් පිළිබඳව මන අවබෝධයක් නැතිවීම. විශේෂයෙන් මෙරට අපි අසර ගණනාවක් තිස්සේ කියනවා දහම් පාසල් අධ්‍යාපනය බෞද්ධ වේවා හින්දු වේවා ක්‍රිස්තියානි වේවා ඉස්ලාම් වේවා සියලු දරුවන් දහම් පාසල් යැවිය යුතුයි. එනිසා ආණ්ඩුවක් විදියට රජයක් විදියට මේ සම්බන්ධ අවධානය යොමු කරන්න. ඒ වගේම නීති බලධාරණ කියන අපේ රටේ සමස්ත මේ මෑතකල සිදුවෙන අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද නිසා තමයි දවසින් දවස අපරාධ වැඩි වෙන්නේ. ඒ දරුවා වෙනුවෙන් මේ වෙනකනුත් සර්ව සාධාරණයක් ඉෂ්ට වෙලා නැtei කියලා මම හිතනවා. සමහර මාධ්‍ය මගින් මැරිච්ච දරුවා තවත් මරණවා. ඒව නිවැරදි විය යුතුයි. මේ විදිහට දෙයක් කරන්න සිද්ධ වෙනවා මගේ දරුවා දැන් නැවතෙන්නේ නැහැ. නමුත් ඒ දරුවා ජීවත් වෙලා ඉන්න සියලු දරුවන් වෙනුවෙන් තමයි මේ දේ මම කරන්නේ. මේ දේට සර්ව සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.